දහවල් ආහාර ගත්තට පස්සේ තින් අපි ධර්ම කාරණා ටිකක් කියලා දෙනවනේ. ඉතින් මේ වෙලාවේ අපි මේ පිනුතුන්ට සංඛ්‍යාත්මක ගණන් ටිකක් සංඛ්‍යාත්මක පොඩි කරුණ ටිකක් කියලා දෙන්නම්. ඒක විශේෂයෙන්ම මේ සසරී තිබෙන ස්වභාවයේ තේරුම් ගන්නට අපිට ඒක උපකාරයි. ඒක නිසා මේ කාරණා ටික ඉතාමත්ම පැහැදිලිව පිරිසිදුව හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න එක එක දේවල් වෙන අහලා තියෙන දේවල් ඒකට ගෙනල්ලා සම්බන්ධ කරලා එහෙම කරන්නේ නැතුව වෙන දේශනාවල අහලා තියෙන දේවල් කියලා තියෙන දේවල් මේකට ගෙනල්ලා සහපලා මිශ්‍ර කරලා තේරුම් ගන්න යන්න නැති මේ කියලා දෙන ටික පිරිසිදුව තේරුම් ගන්න පැහැදිලි කරගන්න මේ මොන හරි මිශ්‍රණයක් කරගන්න ඕන නම් මේ දේශනාවේ ඌරනට පස්සේ ගිහිල්ලා කරලා හොඳයි මේ පින්වතුන් වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඒ බිතුන් වහන්සේලාට මහාන වෙච්ච අයට එක එක ප්‍රශ්න තිබුණා. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ යම්කිසි වචනයක් ප්‍රකබණක් කියනකොට වචනයක් කියුණාද ඒ වචනේ තේරුම දැනගන්න ඕනකම තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ මොකද්ද මේ වචනේ මොකද්ද ඊළඟට ඊළඟට ඔය සසර ගැන අහලා තියෙනවා සංසාර සංසාර කියන්නේ මොකද්ද කියලා ඊළඟට ආයතන කියන්නේ මොනවද කියලා ඔය වගේ දේවල් අහලා තියෙනවා ඒ එහෙම අහන්නේ භික්ෂුන් වහන්සේලාට දැනගන්න ඕනේ කමක් තියෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගේ සහ ඉන්නේ පිරිසකේ ස්වභාවය බලලා ගැළපෙන කාරණා ටිකක් ඒ කියන්නේ හරියට නිවැරදිව ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් අද ඒ වාගේ අහපු කාරණා වල කාරණයක් තමයි කියලා දෙන්නේ. එක අවස්ථාවක මේ මම මේ එක අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ ඔය සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාට දොස් කියපු හාමුදුරු කෙනෙක් අපාය ගියා කියලා උන්වහන්සේ කිව්වා. මම මේක කියලා තියෙනවද මේකද? මම මේ මේක කියන්න පුළුවන් මේක කියන්නේ කිව්වොත් මේ කාරණා ටික කතා පස්සේ කියන්නම්. පෝකාලික කියලා හාමුදුරු කෙනෙක් හිටියා කෙටි කියන්න. පෝකාලික කියලා හාමුදුරු කෙනෙක් හිටියා පෝකාලික කියලා දෙන්නෙක් හිටියා මහා පෝකාලික චූල පෝකාලික කියලා. එක පෝකාලික හාමුදුරු කෙනෙක් තමයි සරිය මේ කියන්නේ දෙවිදත් තෙරුන් වහන්සේගේ මේ ගෝලියෙක් කියලා හිටියා. තව එකේ චූල පෝකාලික කියලා එක්කෙනෙක් කියා මේ පෝකාලික කියන රටේ සිටුවරෙක්ගේ පුතෙක්. ආ බුදුරජාණන් වහන්සේ කියන්නේ සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලාට දොස් කිව්වා චෝදනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමයට ගිහිල්ලා ඔක මතක් කරා. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ සරියුත් මොගලන් දෙනවට දොස් කියන්න ඉපයි. ඒක ඇහුවේ නැහැ. පස්සේ පෝකාලික දොස් කියලා සවැත්නුවර ජේතවනාරාමයෙන් පිට වෙනකොට මෙයාගේ ඇඟේ හැදුනා ගෙඩි జాතිය. ඉස්සෙල්ලාම හැදුනා මේ පොඩි කරප්පන් වගේ. කරප්පන් කියලා දන්නවනේ. පොඩි පොඩි බිබිලි වගේ. ඒක ඉක්මනට ඊට පස්සේ අබෑට වගේ වුණා. ඊට පස්සේ ගම්මිලි සැට වගේ වුණා. ඊළඟට කඩල ඇටයක් වගේ තරම් වුණා. ඒක ලොකු වෙලා ලොකු වෙලා ඊට පස්සේ ඊට පස්සේ බෙලි ගෙඩි තරමට ආවා. ඊට පස්සේ එළ පුපිරුවා පුපුරලා ඊට පස්සේ මැරිලා ගිහිල්ලා
අපායක උදන. ඉතින් මේ සිද්ධිය වෙනකොට රාත්‍රියේ බ්‍රහ්මෙක් ඇවිල්ලා සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරා ස්වාමීනි මේ කෝකාලික ගිහිල පදුමකින් නරකේ ඉපදුනායි කියලා. ඉතින් ඊට පහුවදා ඒක උනේ ඉස්සෙල්ලා දවසේ පහුවදා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කතා කරලා කිව්වා මාන්නේ ඊ රාත්‍රියේ මෙහෙම සිද්ධියක් වුණා. බ්‍රහ්මරාජයක් සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා මේව මතක් කිරීමක් කරා කෝකාලික භික්ෂුව පදුම කියන නරකයේ ඉපදුනායි කියලා. ඉතින් ඊට පස්සේ මේ නරකයක් ගැන කියනකොට නරක තියෙනවා නරක තියෙනවා ප්‍රධාන නරක 8ක්. ඒකට කියනවා අටමහා නරකය කියලා. අපායවල 8. දන්නවද ඒක? අටමහා නරකේ දැනගන්න. අටමහා නරකේ පළවෙනි එක තියෙනවා සංජීව කියලා නරකයක් තියෙනවා. සංජීව කියලා නරකයක් දෙක කාල සූත්‍රය කියලා නරකයක් තියෙනවා. සංජීව කාල සූත්‍ර එකට කියන සංඝාත නරකය. මේ වගේ මේ ආවුස හරි දිගයි. සංජීව කාල සූත්‍රය සංඝාත රෞරවය කියලා. රෞරවය රෞරවය මහා රෞරවය තියෙනවා. මහා නරක 8ක්. හරි භයානකයි, හරි වැඩි ආවුස. බොහෝම කල් ආවුසවට වැටුනොත් එහෙම බොහෝම කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මහා බරපතල පවුකම් කරපු අය තමයි මේ කියන්නේ. ඔය අවීචී තමයි ඔය චින්චමානවිකාව, දේවදත්ත, එයයි ඉන්නේ මේ ඒ අවීචි මහා නරකේ. ඔය ඕකේ තියෙනවා තවත් බෙදීම් තියෙනවා. දැන් ඔය නරක 8ක් බුදුරජාණන් වහන්සේ ඔය එක තැනක කිව්වා පදුම කියලා නරකයකට ගියයි කියලා. මේකෙන් කොටසක්. පදුම කියලා නරකයක ඉපදුනා කවුද? කෝකාලික. ඉතින් ඒ හාමුදුරන්ට ඕන වුණා ඒ පදුම කියන නරකේ කොච්චර කල් ඉන්න සිද්ධ වෙනවද කියලා. කොච්චර කල් ඉන්න සිද්ධ වෙනවද කියලා දැනගන්න ඕනේ.
සාමාන්‍ය කෙනෙක් වරදක් කරලා හිරගෙදරට ගියාම ඇඟිලි ගණන් කර කර ඉන්නවා නිදිලා ඉන්න. අවුරුදු 5ක් අවුරුදු 10ක් කියලා කියන්නේ දීර්ඝ කාලයක්. මේ හිරගෙදර. නමුත් මෙහි අවුරුදු 5ක් අවුරුදු 10ක් හිරේ ඉන්නවා කියලා කියන්නේ මේවට කම්පයා කරලා බැලුවාන් පස්සේ නැති. නිකන් ගිහිල්ලා නිකන් ගිහිල්ලා මේ ටිකක් හිරේ දාන්න කියලා මේ ඊළඟට ගිහිල්ලා ආවත් කමක් නැහැ හිරේ නම්. ඒකේ උදේට මං අහලා තියෙන හැටියට දේවතුරෙක් කුක් දෙනවා. මේ තේ හම් වෙන්නේ නැහැ. කණ්ඩ හම් වෙන්නේ නැහැ. හිරගෙදර මහිතන මෙහෙ හැටියට මොනහරි පාන් හරි මක් හරි දෙනවා. හැම ගෙදරකට ගෙදරකම දෙනවා අඩුවෙන් හරි වැඩියෙන් හරි දෙනවා. නමුත් මේ මිනිසුන්ට ඒකත් මහා විශාල දුක්ඛ ස්කන්ධයක්. හැබැයි මේ වට ගිහිල්ලා වැළුවන් පස්සේ මේ හිරගෙදර කියලා කියන එක දිව්‍ය ලෝකයක් වගේ පේනවා. මෙහි මනුෂ්‍ය ලෝකේ හිරගෙදර. ඒ තරම්ම නිතරම දැවෙන්නා වූ නිතර තැවෙන්නා වූ තැනක් මේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේට ඕන කැම තිබුණා මේ ඒ අවීචී ඒ කියන්නේ ඒ නරකයේ ආර්ය උපවාදයක් නොකරේ ආර්ය උපවාදයක් කරපුගෙන ඒ නරකයේ ඉපදුනාන් පස්සේ කොච්චර කාලයක් ඒකේ ඉන්නවද කියලා දැනගන්න. දැන් ඔය අපි අවීචියකට ගියන් පස්සේ සිද්ධ වෙන දේ තමයි දැන් මෙහි මිනිසෙකුට ගැහුවන් පස්සේ පොල්ලකින් එම් මැරිලා යනවා. පොල්ලකින් ගැහුවොත් මැරිලා යනවා. අවියාදයෙන් ගැහුවොත් මැරිලා යනවා. ඒ කියන්නේ ඒ තරමටම මේ ජීවිතය හයියේ නැහැ. ඔය නිකන් ඔය නිකන් ඔය නිකන් ගොඩක් ඔය නිකන් චණ්ඩි පාට් එකට ඔය නිකන් සද්දේ දාගෙන හිටියට මොකක් හරි පොල්ලකින් දාලා ඔළුවට ගහපු ගාම මැරිලා යනවා. ඒ තරම්ම හයියේ නැහැ. මේ මනුස්ස ජීවිත. ඉතින් ඒක එහෙම නෙවෙයි. ඒකේ ගිනි ගන්නවා. ඇඟ දැවෙනවා. ඇඟ ගිනි අරන් තියෙනවා. ඒ වුණාට මැරෙන්නේ. ඒ ගින්දපත් වෙලා ගින්දරපත් වෙලා ගිනි අරන් එහෙම තියෙනවා මැරෙන්නේ. ඒ කර්මයේ ගෙවිලා ඒ තරම් විශාල ප්‍රමාණයක් ඒ අකුසල කර්මයේ ගෙවිලා 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 ඒක විඳලා විඳලා කටුක කාය කායික දුක් වේදනාවක් විඳලා 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 ඊට පස්සේ චක්කු විඥානයත් ඇවිල්ලා බොහොම ඇත්තට ඒවා උපේක්ෂා සහගත වුණාට ඒවා තුලින් භයානක රූප පෙන්වන්නේ ඒ වගේ ගොඩාක් විඳලා 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 අවසානයේදී ඔන්න පොඩ්ඩක් කල් වෙලා අහකට එනවා ඒ සිද්ධ වෙන්නේ ගොඩාක් කල් ගියාට පස්සේ බොහෝම කාලයක් ගියාට පස්සේ. ඉතින් මේ තමයි සංජීව කාල සූත්‍ර සංඝාත රෞරවේ මහ රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචී කියලා කියන්නේ අටමහා නරකය. එතකොට අරයා ගිහිල්ලා තියෙන්නේ පදුම කියන නරකේ. ඒ හාමුදුරන්ට ඕනකම දුන්නා මේ මෙච්චර මේ මේකේ කොච්චරක් ආවුස තියෙනවද කියලා දැනගන්න. ඒ නිසා අද මේ පින්වතුන්ට මේ කියලා දෙන්නේ සසරේ තිබෙනා වූ භයානකම තේරුම් ගන්නට මෙන්න මේ ටික මේ ටික තේරුම් ගන්න ඕනේ. මේක අහන්න ඕනේ. ඒ වගේම තමයි අපි නිකාම නිකන් ওই පොඩි මලක් පහනක් පූජා කරලා ඒ වගේ මොකක් හරි දෙයක් කරලා ওই කොහේ හරි යන දිව්‍ය ලෝකයක අපසිට ගිහිල්ලා මනුස්ස ලෝකේ ගිහිල්ලා ඉතින් ওই පොඩි සැරසිල්ලක් මල් මාලාවක් දාගෙන ඉතින් ඕකේ කැරකෙන්න තමයි ඉතින් අපේ පැතිල්. නමුත් මේකට ගියාන් පස්සේ හේතුව සංසාරයේ හැමදාම පින් කරන්ට අහු වෙන දැන් නෙවෙයි ඉතින් අසත්පුරු සාසරේ දිනවනේ. අසත්පුරුෂ ආශ්‍රයේ උනායන් පස්සේ යොමු වෙන්නේ හැම වෙලාවෙම පාපේටයි. ඒක නිසා තමයි නිරන්තරයෙන්ම කියන්නේ සත්පුරුෂයෝ ආශ්‍රය ලැබේවා සත්පුරුෂෝ දකින්න ලැබේවා සත්පුරුෂයන් එක්ක කටයුතු කරන්න ලැබේවා කියලා නිතර සත්පුරුෂ ආශ්‍රය පතන්න කියන්නේ ඒකයි. අසත්පුරුෂ ආශ්‍රයයකට ගොනු උනායන් පස්සේ චිත්ත වේදනා චිත්ත පීඩා අකුසලයට බර කිරීම ආදී දේවල් ඒවා සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒවට යොමු වෙලා පව කර ගන්නා වූ අයගේ පාපී වගකීම අසත්පුරුෂයා බාර ගන්නෑ. ඒක ඒ කරපු එක්කෙනාට තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ ටිකයි
ඔය කියන්නේ දැන් සංඛ්‍යා වශයෙන් ගත්තයින් පස්සේ අපිට මම මේක මකන සංඛ්‍යා වශයෙන් ගත්තයින් පස්සේ අපිට ගණන් කරන්න පුළුවන් තැන් තියෙනවා බැරි තැන් තියෙනවා අපේ හිර හිත එක්තරා ප්‍රමාණයකට ගිහලා හිර වෙනවා මම මේක ඉස්සලා කිව්වද කියලා දුන්නා කොච්චරක් කියලා දුන්නා අනේ කියලා දීලා තියෙනවා ඒක ඒ වෙලාවට විතරයි නේ හරි බලන්න හොඳට මේක තේරුම් ගන්න අපිට ඉස්සර වෙලාම ගණන් කරන්න උගන්වනවා ගෙදරදීම කී දක්වල 10 දක්වා 10 ට ඉලක්කම් කීයද 2යි මෙහෙම ලියන්නේ ඉලක්කම් 2යි නේද ඊට පස්සේ මෙහෙම වැඩි කරනවා මෙන්න මෙහෙම ඉස්සල්ලාම තියෙන දැන් මේක 10යි 10 ඒවා 10ක් කීයද 100යි 10 ඒවා 10ක් 100ක් වෙන්නේද 10 ඒවා 10ක් 100යි එහෙමනේ ඊට පස්සේ 10 ඒවා 10ක් 100යි ඊට පස්සේ 100 ඒවා 100 වැඩි කිරීම 10 10 නේද එතකොට 1000ක් වෙනවා දැන් බලන්න වැඩි වෙන්නේ මොකියෙන්ද 10 වැඩි වෙන්නේ ඊට පස්සේ අපි ආය වැඩි කරනවා 10 ඒවා 10ක් කීයද 10 නේද 10 හරි මේක ලේසි ඊට පස්සේ තියෙනවා 10 ඒවා 10ක් කීයද ලක්ෂයයි ලක්ෂයට කීයද බිංදු 5යි දැන් ඔන්න 10 වැඩි කිරියු ලේසි තවත් යනවා අපිට පුළුවන් අපේ නුවණ කොහමද දැන් අපි කොහමද ලේසියම ගියා කොච්චර දුරට ගියාද लक्ष्य कुछ अभी दक्ष दिखे है इतकोट लक्ष्य वेडिक दहाय दस लक्ष क्या मिलियन आया हरि नहीं बिंदु है ही नहीं दशलक्ष है दशलक्ष है वह मिलियन है मिलियन है ये वह दहायक की है अत आतन आतन किया तीन अत बिंदु आए तब मैं क्या नहीं मिलियन है मैं क्या वैधिक कराएं पास दहायें की एक विनोद में तेरे ने वह बिंदु हत्ता कई बिंदु हत्ता කොතනද නෑ හරි මෙතන හරි මෙතන හරි මෙතෙන් දෙන්න ඕනේ ඊට පස්සේ දෙනවා මිලියන ඒවා 10ක් ඒකට කියනවා 10 මිලියන් කියලා කිව්වට සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරෙන් නම් කෝටියයි කෝටියයි නේද හරිනේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හය හතයි කෝටිය කෝටි කියකනවා හතයි හරිනේ දැන් එතකොට අපිට යන්න පුළුවන්කම තියෙන ලේසියෙන් කොච්චරද කෝටියක් තවත් යන්න පුළුවන් මේ ඒකකයෙන් ඒ කියන්නේ 10 මිලියන් නේ කෝටියක් කියලා කියන්නේ 10 මිලියන් කෝටි දෙකක් කියලා කියන්නේ
20 million. ඔය විදිහට යන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපේ සරල 10න් 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 යන්නේ. අපි ගණන් කරනකොට අපිට සාමාන්‍යයෙන් ඔය කෝටියකට විතර නිකන් ගණන් ටිකක් හදාගන්න පුළුවන්. හැබැයි දැන් මේ ඇවිල පරණ පරණ අපිට පහසු අපිට හුරු 10න් 10න් වැඩි කරගෙන ගිය එකක්. හැබැයි මේ මෙතනින් එහාට යනකොට අද කාලේ අපිට ඔයිට වඩා වෙනස් ක්‍රමයක් කියවිලා හුරු වෙලා තියෙනවා. අපි 10න් වැඩි කරන්නේ නැතුව අපි වැඩි කරන්නේ 1000න්. 1000න් වැඩි කරන්නේ. ඒකට 1000 කියන්නේ මෙහෙමයි. දැන් මේ දිග මේ ලීනියර් මෙෂර්මන්ට් එකක් ගන්නකොට දිග එක දිගට එකට ගන්නෙ මිලි මිලිමීටර් 1000ක් කීයක් වෙනවද? මීටර් එකයි. මිලිමීටර් 1000ක් මීටර් එකයි. එතකොට මීටර් 1000ක් කිලෝමීටර් එකයි. එහෙමනේ. ඊළඟට මේ බලනකොට අනිත් පැත්තෙන් බලනකොට ග්‍රෑම්ස් වලින් බලනකොට ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. කිලෝග්‍රෑම් 1000ක් මොනවා නරි එකයි. මොකද ඒක මෙට්‍රික් ටොන් එකයි. ඒකට කියනවා ටොන් එකයි කියලා කියන්නේ මෙට්‍රික් ටොන් එකක් කියලා කියන්නේ. ඔය විදිහට 1000න් 1000න් වැඩි කරනවා. එතකොට මේ ගණන් කරන කොටත් මේක තේරෙනවනේ. දැන් අපි 10 10 10ට 10ට ගණන් කරයි කියලා මේ 10යි 1000යි කියලා කියන්නේ වෙනස. 10 10ට බිංදු 1යි බිංදු 1යි 1යි බිංදුයිනේ. 1000 කියනකොට ඇදීලා යන්න ඕනේ. එතකොට 1යි බිංදු 3ක් වෙන්න ඕනේ 1000ට නේද? ඉතින් දැන් අපි අනිත් ක්‍රමයට එකක් ගන්නකොට මම මේක මකනවා. මකලා මේක මම කියන්න හේතුව ඉස්සරහයකට යන්න තියෙනවා. දැන් අපි බලමු මෙහෙම. බිंदु හතරේ වර්ග දැන් 1000ක් තියෙනවා. බිंदु තුනයිනේ. 1000 ඒවා 1000ක් නෑ. සී ඒවා 1000ක් කියලා. 1000 ඒවා 100ක්. 1000 ඒවා ලක්ෂයක්. ලක්ෂයක් ඔව් 1000 100ක් ලක්ෂයක්. එතකොට 1000 ඒවා 100ක් ලක්ෂයයි. ලක්ෂයයි නේද? ඊට පස්සේ 1000 ඒවා 1000ක් කීයද? 1000 ඒවා 1000ක් බිලියන 1යි. මිලියන් ඈ 1 මිලියන් 1යි. මිලියන එකට බිංදු කීයද? 6යි. අනේ දැන් මිලියන 1යි. දැන් මේක 1000 10න් වැඩි වෙනවා. ඊට පස්සේ මේ මිලියන ඒවා 1000ක් කීයද? මිලියන. මිලියන ඒවා 1000ක්. මිලියන. වැඩි කිරීම 1000
සමානයි 1 බිලියන් බිලියන් එකයි 1 බිලියන් හරිද හරි නේද ඔව් බිඳු නාමයක් එන්න ඕනේ බිලියන එකට ඊට පස්සේ බිලියන් අපි බලමු මෙහෙම මේක තමයි බිලියනය වැඩි කිරීම 1000 ට්‍රිලියන් වැඩි කිරීම 1000 සමානයි ट्रिलियन एक दोलह के ट्रिलियन एक बिलियन एव दाह ट्रिलियन एक ट्रिलियन एव दाह अभी दाम मेहम मेक लियान डे बिंदु इच्छर एक मेहम दाम ट्रिलियन एक गाने वैडिकिरियम एक कियनवा भावितेन फिर कियन्ने क्वाड्रिलियन कियला क्वाड्रिलियन कियला कियन्ने एक बिंदु 15 केंडो ट्रिलियन दाहक वन क्वाड्रिलियन अनी लियन डे क्वाड्रिलियन दाहक वेनवा भावित क्विंट्रिलियन क्विंट्रिलियन क्वाड्रिलियन क्वाड्रिलियन दाहक गत्ताम पासे वेनवा मगर तेरूंगा दं अपि दाह वैडि की दाहय एव दाहयक् कियद सीयै सीये एव दाहयक् दाहय दाहे एव दाह दादहाय दह दाह एव दाहय लक्ष्यय लक्षे एव दाहयक् दशलक्ष्यय मिलियन आय मिलियन दहायक कोटि एक इतन दावाणी दहास पुलवा यंजन तंगल हि थीरवेण ट्रिलियन ट्रिलियन दाहक मेक क्वाड्रिलियन एक क्वाड्रिलियन दाहक क्विंट्रिलियन एक एंडोणी मगे मत के अट मेन मेहमाय क्वाड्रिलियन एक लियान एक क्विंट्रिलियन के लिया दिखाई लेजी दहाड़ तीन कई दहाड़ा क्विंट्रिलियन अंत लियान ने क्विंट्रिलियन दाहक गत्ताम पास सिक्स ट्रिलियन केला सिक्स ट्रिलियन केला किया क्विंट्रिलियन
quintillion එකයි. ඊට පස්සේ quintillion 1000ක් sextillion එකයි. ඔක කොහොම ලිව්වා හේතුව අර බිඳු ගන්න බෑ. මේකට යනවා මේකට තියෙන බිඳු 18ක් මේකට තියෙන 21ක් අනිත් එකට තියෙන තවත් තියෙනවා ওই විදියට දිගට දිගට තියෙනවා. දැන් හිතලා බලන්න දැන් හිතලා බලන්න තව තියෙනවා මේකට එහා පැත්තේ. තව තියෙනවා නම්බර් ටිකක් තියෙනවා භාවිතේ නෑ. ඒවා මම හිතන්නේ බැංකුවලත් පාවිච්චි කරන ගොහන් දැන් නෑ. නමුත් සංඛ්‍යාවක් හැටියට තියෙනවා. මේ තමයි අපි වර්තමානයේ ගණින විදිය. වැඩි කරන්නේ කීයෙන් කීයද? 1000න් 1000 1000න් 1000. ඒ විදිහට තමයි ඕක තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ අපි ටොපික් එක මොකද්ද? අපාය. නරකේ. අටමහා නරකේ. දැන් මේ ගණන් මේ විදිහට තේරුම් ගන්න ගියේ අපිට ලේසි ප්‍රමාණය තමයි 1000. ඔය පරලෝ කතා කරන දෙමව්පියන්ට පිම්පිනිසොන් ඔය ඩොලර් 1000ක් දෙන්නේ. ඒ 10 ලේසිනේ නේද? පින් කරන්ඩ ඩොලර් 10 කොච්චර වටිනවද? අපි දෙමු දිව්‍ය ලෝකේ තවස්සාව යන්න ඩොලර් 10ක් අත ගන්න. ලේසි. අපේ පරාසෙ. නේද? හැබැයි මෙව්වට එනකොට අපිට නිකන් මේ බින්දුලිය ළමයි ඔළුව ගැතුම හැදෙන. නේද? ඒකේ වටිනාකම අගේ හරි අමාරුයි මෙව කියන්නේ. හැබැයි මේක භාවිතා වෙනවා. මේකිනු මම දන්න තරමට මේකෙනුත් වැඩියම යන්න තැන තමයි මේ එන වෙතන ට්‍රිලියන් වලට යනවා. මෙතන මේ භාවිතය නැති හරි කලාතුරකින් මෙන්න මෙතෙන්ද යන කන්න තියෙනවා නේද? ට්‍රිලියන් සමහරලාට මේ මේක භාවිතා කරන්න මෙහෙමයි 100 ට්‍රිලියන්ස් ට්‍රිලියන්ස් ඔය විදිහට 50 ට්‍රිලියන් 100ක් ට්‍රිලියන් 1000ක් ට්‍රිලියන් 4000ක් ඔය විදිහට කියනවා. හැබැයි මෙතනින් එහාට යනවා අහලා හරි අඩුයි. අඩු කියලා කියන්නේ මම නම් එහෙම අහලා නැහැ. මෙතෙන්ද නම් අහලා තියෙනවා. දැන් 1000න් 1000 වැඩි වෙනවා. දැන් මේක මගනවා. දැන් ඉස්සෙල්ලා කිව්ව අපිට ලේසි හරිය. අපේ එදිනෙදා ගන්න දෙනු. දැන් මේ කිව්ව වර්තමානයේ සමාජී රටවල් වල තියෙන කා. හොඳට මේක අහගන්න. මේක මකනවා. දැන් එතකොට අපි මේ බලමු ඊළඟට. අපිට දැන් සාමාන්‍ය කෝටියකට හිතා ගන්න පුළුවන්. කෝටියක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ 1000 ඒවා කීයද කෝටියට 100ක්. ඔව්. මිලියන ඒවා ලක්ෂයේ ඒවා 100ක් ලක්ෂයේ ඒවා 100ක් 10 වනේ ලක්ෂයේ ඒවා 100ක් තමයි මේ කෝටි වෙන්නේ. මේනේ මේ ටික මතක තියාගන්න හොඳට ඕනේ කමින් මේක තේරු ගන්න 10 10 ගම් මේක වැඩි කරනවා මෙහෙම කෝටිය කෝටියේ ඒවා මෙහෙම ලියන්නද කෝටිය වැඩි කිරීම කෝටිය කියලා ලේසිද කෝටිය වැඩි කිරීම කෝටිය කෝටි ඒවා කෝටියටක බිඳු කීයද 7 බිඳු කීයද කෝටියට මේ විදිහට හිතා ගන්න බින්දු ලියන්න බෑ කෝටිය වැඩි කිරීම කෝටිය කෝටියේ ඒවා කෝටියක්
कोटिये एवा कोटियक दें मैं क्या ने दहाये एवा दहाया ऐह मने भी एट बसे दाहे एवा दाहक करने दें याने मना दे कोटिये एवा कोटियक प्रकोटिये का कन्वर्ट कर मैं तेरूगा कोटि एवा कोटिया प्रकोटि एक प्रकोटि प्रकोटि एवा कोटियक मगर देनु का कोटि एवा कोटियक प्रकोटियाय प्रकोटि एकाय प्रकोटि एवा कोटियक कोटि प्रकोटियाय प्रकोटि एवा कोटियक कियद कोटि प्रकोटियाय ईलाट तीनवा कोटि प्रकोटि एवा कोटियक मे दैन तेरनवाने इदि मनसट निकक मे तिहट्टुयि कियला एक दैनगन्न मे कोटि प्रकोटि कियद कोटियक कोटि प्रकोटि कोटियक समानाई गेदर उंदर तरह यनगा गेदर कोटि प्रकोटि एवा कोटियक समानाई नोनाट तरह यन नहुते नहुते एकाय नहुते किला कियन्ने दह दहाटक किनो नहुते किला दह दह दहाटक किनो नहुते किला अभी किनो नहुते ये नमया किला कियन्ने कियत नहुते एवा नमया किला कियन्ने अनुदाय नहुते ये एवा नमया किला कियन्ने दह दह එතකොට මේ මේක ඇවිල්ලා එක සංඛ්‍යාවක් අ නහුතේ ඒවා කෝටියක් බලන්න අ නහුතේ नहुते एवा कोटिया किये थे निन नहुते एकाय मैं कहाँ लगी ना देखते दें मैं अपि अपि मैं अपि मैं होया नहीं मुकाद अपाये अन अपाये अत्तर में सामारे वो अपि मैं मित्र निंग गिहल तीन ने सामानिंग कोटिया टक गिहल लेती काउर हरी मैं कोटिया गैना आह लेती है बे इतने यहाँ टे वचन निकान सामानिंग නහුතේ කියන එක පාවිච්චි කරලා තියෙන ඔය සාමාන්‍ය කලාතුරකින් පාවිච්චි කරන මිනිස්සු තරහ ගියන් පස්සේ හැබැයි අනිත් ඒවා පාවිච්චි කරලා නැහැ ඊට පස්සේ තියෙනවා මෙහෙම මේක හොඳට මේ හොඳ ඕනකමින් අහගන්න මේ නින්නහුතේ ඒවා निन्नहुत कोटियक निन्नहुत एव कोटियक एकड़ गेन वा अब्बुद एकाय कियला अब्बुद एकाय
ඊට පස්සේ අබ්බුද කෝටියක් අබුද කෝටියක් නිරබුද එකයි. දැන් මෙතන කීයක් තියෙන වචන? 1 2 3 4 5 6 7. කෝටි ප්‍රකෝටි කෝටි ප්‍රකෝටි නහුත නින්නහුත අබුද නිරබුද ආ තියෙනවා කි. අබුද කෝටියක් නිරබුද එකයි. දැන් කීයක් වෙලා තියෙනද? 1 2 3 4 1 2 3 4 5 6 7 8ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අකුහණියක් අකෝහණී මෙහෙමයි අකෝහණී එකක් බිංදු එකක් අකෝහණී කෝටියක් බිංදු එකක් ඈ දිනවලට පස්සේ මොනවාද අක්කේ මොකද මේක මේ එහෙම එහෙ යනවා නෙමෙයි අක්කෝහිණි එකක් බිංදු එකයි බිංදුව කියලා කියන්නේ එක සංඛ්‍යාවක් අර බිංදු කියලා කියන්නේ එක සංඛ්‍යාවක් ලොකු සංඛ්‍යාවක් බිංදු කෝටියක් තමයි අබුදේ අබුද කෝටියක් නිරබුදේකයි කීයක් කියලා තියනද 1 2 3 4 5 6 7 8 9 10 10ක් කියලා තියෙනවා. දැන් මෙහෙම ගැන්නන් පස්සේ මම අර ටික හිමීට ලියලා කියලා දෙන්නම්. මේක හැබැයි දැනගන්න ඕනේ. මේක හොඳට දැනගන්න එක හොඳයි. අක්කොහිනේ බිඳු අබ්බු දෙක අබ්බුද නිරබ්බු දෙකයි ඊට පස්සේ තියෙනවා මෙහෙම. වචන තුනක් තියෙනවා
ආහහ අබබ 8ට කියලා. මේවා සංඛ්‍යා. ආහ හ අබබ 8ට නෑ සංඛ්‍යා වර්ගයක්. භාවිතා වෙන්නේ නෑ. නිර්බුද ඒවා කෝටියක් ආහහ එකක් වෙනවා. නිර්බුද ඒවා කෝටි එක කෝටියක් ආහහ එකයි. ආහහ ඒවා කෝටියක් අබබ එකයි. අබබ අබබ ඒවා කෝටියක් 8ට එකයි. මේ මේක අහලා දෙන්නද ඉස්සර? අද තමයි අහන්නේ නේ. ආහහ අබබ 8ට बिंदु गाण मनुष्य प्रमाणीट साकर हिवे न ඊට පස්සේ තියෙනවා දැන් අටටේ ඒවා කෝටියක් සෝගන්ධි එකයි සෝගන්ධි කෝටියක් උප්පල එකයි उपल कोटिया पुंडरी रेखाई किया तीन अध्याय कई देखाय तुनाय हतराय पहाय कई देखाय तुनाय हतराय पहाय आया तीनों ने सोगंधी कोटिया उपल एकाई उपल कोटिया एक कर दी मैं दांडो ने मैं तेरे दांडो ने मैंने मेक पल्ले लिए कुमुद एकाए कुमुद कोटिया पुंडरी एकाए किया कावद ना वचन किया कावद दाहता कावनी दें किया ना बोलना कोटिया पकोटिया कोटी पकोटिया नाहुता निन्नाहुता अकोहिनी बिंदु अबुद निराबुद आहा अबब अटट्टा सोगांधी उपपला कुमुदा पुंडरीका किया कावद आले इट पाती पुंडरीकोटिया पदुम दर बुद्रजा से कोकाल के बुधने को पदू नरके बुद्रजा से पदू नरके वयस गाने ඒ පදුම නරකයේ එච්චර කාලයක් ඉන්නෝ පුණ්ඩරීක කෝටියක් ඔය සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා දෙන්නට බැනවැදිලා ගිය තැන පුණ්ඩරීක කෝටියක් පදුම එකයි පුණ්ඩරීක කෝටියක් පදුම එකයි पदुम कोटिया पदुमे एव कोटिया गतम इकट्ठे कथानेकाई
කථාන එකයි. කථාන එකයි. කථානේ ඒවා කෝටියක්. මහා කථානේ එකයි. වචන කීයක් තියෙනවද? එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවය දහය එකොළහ දොළහ දහතුන දහතර පහළ දාසය දාහත දහට දහනමයක් තියෙනවානේ නේද දැන් මේ පදුමේ මෙතන තමයි පුදුනේ පදුමේ පදුම කෝටියක් කථාන එකයි කහ කථාන එකක් මහා කථාන එකයි මහා කථාන කෝටියක් असंख्य पद विशेड असंख्य क्वच्चर दीर्घ काल गियोत्तेम ओए एहट मेहट වරද්දගෙන ගියොත් එහෙම ඔච්චර කාලයක් එහි ඉඳලා එන්න වෙනවා. නිකාම නිකන් අර කට පියාගෙන ඉන්නේ නැතුව ඔය කරගත්ත දේව. දැන් ගියා අරයා ගියේ කොතනද ගියේ? පදුමනට ගියේ. ඒ ගියා එච්චර කාලයක් ඉන්න ඕන. අසංකේය කියලා කියන්නේ පදුම කෝටියක් කථාන එකයි කථාන කෝටියක් මහා කථාන එකයි මහා කථාන කෝටියක් අසංකේය. उच्चर कालयासंख्यते एकेसित गणं गत्तं पस्से एकेसित गणं करं पस्से ओय गणं करगन गणं करगन गणं करगन यार पस्से ओय नवतिन तन यन्न पुलुवन तन ओय एक विधियक् ओके अविल्ला एकेसित असंख्येट गणं करन्न पुलुवन प्रमाणयक् ओय इतिन ओक කෝටියෙන් කිව්වේ ඒ තරම් ප්‍රමාණයක් එහෙම 1000න් ගණන් කරලා ගණන් කරලත් එහෙම කරන්න බැරි ඉඳ තමයි කෝටියට මේ දාලා තියෙන්නේ මේක පැහැදිලිද ඔය තමයි අසංකේතයට එන විදිය පාලි වචනද සිංහල පාලි වචන පාලි වචන ඉතින් අපි ප්‍රකෝටිය කියන එක තමයි ප්‍රකෝටිය කියලා ඉතින් අර පොඩ්ඩක් දාගෙන वचन विशक्तिलट सैन कालयान कालिया मकन तवाट दउस उच्चर प्रमाण गिहिल उच्चर प्रमाण गिहिल या अपाय नो तवत् काले अत्यन मे मेक मकल मनुष्य वर्ष अत्यन मनुष्य वर्ष अत्यन ओ ओ बोल द्रव्यात्मक
ක්‍රීමි බෝලයක් බවට පත් වෙනවාලු. ඒක මේක මේක ඇවිල්ලා මේ මේ කවුද අර ඩාවින් එක්ක අපේ ගනුදෙනුවක් නැත ඈ. ඩාවින් ගේ තීරණයේ දර මේ පරිණාමවාදීනේ. එයා කිව්වේ ලෝකයට වඩා එයා කිව්වේ සත්ව සත්වයෝ පරිණාමයේනේ කිව්වේ රැටකටු වාගයක් අර පොසිල එහෙම පොසිල වල මේ ඩෙවලොප්මන්ට් එකක් තියලා ඊට පස්සේ මේ සත්‍යයන්ගේ පරිසර පරිසරික වෙනස් වීම මත එහෙම එනවා කියලානේ එහෙම කිව්වේ. ඒවල මේ දැන් ඒ ඩාවින්ගේ පරිණාමවාදී ඒවවා මේකට සම්බන්ධ නැහැ. ඒක ඕන එකක්. හැබැයි ඒකට මෙහෙමකක් තියෙනවා. ඒක විභාගෙට ලියුම් පස්සේ ලකුණු හම්බෙනවා. ඔය මේකක් තියෙනවා. අපිටත් හම්බුණා. ඈ ඒ ඩාවින්ගේ ඒවා ලියුම් පස්සේ ලකුණු හම්බෙනවා මේ ඇත්ත හරි බොරු හරි. දැන් මේ ලෝක ගෝලය යම්කිසි තැනක පටන් ගත්තාන් පස්සේ දැන් මේක වැඩෙනවනේ. මේක කොහොම හරි වැඩිලා 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 මේක වැඩෙන්න කාලයක් යනවා. ගොඩාක් කල් යනවා. දැන් මේක වැඩිලා 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 ඉතින් කොහොම හරි ඇවිල්ලා ඉතින් මේක මේ පිම්බිලා 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 වැඩිලා ඉන්නိපායි නේද? හුලම් බෝලයක් වුණත් බැලුම් බෝලයක් වුණත් ඒක පුපුරන්න කලින් ඒක පිම්බිලා පිම්බිලා එන්න කාලයක් යනවා. විනාඩියක් හරි දෙකක් හරි ඒ මනුස්සයා පුම්බන තාවට කොහොම හරි යන ඒක ලොකු වෙලා ආවන් පස්සේ එතනින් එහාට ඒක තියෙන්නේ නැහැ පුපුරන. මේකත් ඇත්ත වශයෙන්ම වැඩිලා වැඩිලා ඇවිල්ලා වැඩිලා උපරිමයට වැඩෙනවා කාලයක් තියෙන. ආන්න ඒ කාලය කියනවා ඒකට කියනවා අසංකේ කල්පයක් කියලා. අසංකීය ඒකට කියන කල්ප වලින් කියන්නේ වැඩෙන කාලය. අසංකීය එකයි. දැන් අසංකීයක් වැඩෙනවා. ඊට පස්සේ අසංකීයක් කාලය වැඩලා පවතිනවා. එතකොට අසංකීය කීයද? දෙකයි. ඊට පස්සේ විනාශ වෙන්නත් යනවා කාලයක්. කොච්චරක් කල් යනවද? අසංකීයක් යනවා කාලය. දැන් අසංකීය තුනයි. වැඩෙන්න පටන් ගත්තා. වැඩෙමින් වැඩෙමින් ගියා. අසංකීයක් ගියා. වැඩිලා තිබෙනවා එක්තරා කාලයක්. ඊට පස්සේ ඒක අසංකේයයක් වුණා. විනාශ වෙන්න පටන් ගන්නවා. විනාශ වෙමින් පවතිනවා. ඒක ඇවිල්ලා අසංකේයයක් කල් යනවා. විනාශ වෙලා ඉවර වෙලා තියෙනවා. ඒ කොච්චර කාලද? අසංකේය. මේ අසංකේය හතර කිව්වේ මොකක් පදනම් කරගෙනද? මේ භූමිය පදනම් කරගෙන භූමිය වැඩිම භූමියේ වැඩිම මේ විදිහට. ඊට පස්සේ කියනවා අසංකේය කල්ප හතරක් ගියන් පස්සේ ඒකට කියනවා මොකද්ද? මහා කල්පයක් කියලා කියනවා නේද? මේක අසංකේය මේකට කියනවා මහා කල්ප. මහා කල්පයකට අසංකේය කල්ප කීපයක් තියෙනවද? හතරක් තියෙනවා. තව තියෙන එකක් දැන් මේක මේ පොළවේ තිබින්නා වූ වැඩිම ඇතිවීම නැතිවීම කේන්දර කරගෙන තමයි මේ මහා කල්ප ගැන කතා කරලා තියෙන්නේ. ඕක බුදුරජාණන් වහන්සේ සංයුතනිකායේ විචුන් වහන්සේ නමකට කියලා තියෙනවා. කල්පී කියන එක කල්පයක් කියලා කියන්නේ කොච්චරද කියලා ඒ විචුන් වහන්සේ නමකට මහා කල්පයේ විස්තර කියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නිය ඇහුවේ කවුද? මේ කෝකාලික හාමුදුරුව පදුම නරකයට ගියාට පස්සේ ඒකේ ආවුස තමයි ඇහුවේ. ඒ තරම් ගොඩාක් දීර්ඝ කාලයක්. දැන් ඔය ආස්සේ තවත් තියෙනවා. මේ හැම කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. මේ කල්ප තිබුණාට අසංකේ කල්ප තිබුණාට ඒ හැම එකෙම බුදුවරු එහෙම පහළ වෙන්නේ නැහැ. ඒ බුදුවරු පහළ වෙන්නේ වගේ තියෙනවා. ඒවට කියනවා මොකද්ද? අන්තර කල්ප කියලා කොටසක් තියෙනවා. මේ අසංකේ කල්පයක තියෙන එක්තරා ප්‍රමාණයක් තියෙනවා. මේ කල්ප කතාව දැනගෙන තියෙන්න ඕනේ. අරක ඉවර නෑ. අර සෝගන්ධී උත්පල ඒක කියපු එක තාම ඉවර නෑ. ඒක මම පොඩි මේ සටහනක් ඔය කරේ. තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. අපි ස්කන්ධ ධාතු ආයතන කී හිටියන්නේ. මේක සංසාරයට ඇදිලා යන. මේක ඇවිල්ලා සසරියේ බය. මේවා දැනකට අහු වුණොත් එහෙම තව එකක් තියෙනවා.
මනුස්සයෝ මේක කොච්චර කාලයක් ඉන්නවද? මනුස්සයෝ මේ මහා පොළොව තලයේ ඉන්නේ අසංකේ කල්පයක්. අසංකේ කල්පයක් ඉන්නවා. ඇයි අනිත් කාලවල නැත්තේ? ඉන්න තැනක් නැති නිසා. මේ වාගේ මහා පොළොවක් හැදුනන් පස්සේ ඒකේ තිබෙන ස්ථාවර පීරියඩ් එකක් ඒ ස්ථාවර පීරියඩ් එකේ මේගොල්ලෝ ඉන්නවා. සත්‍යය ඉන්නවා. ඉස්සෙල්ලාම මේ රෙසිඩන්ස්ලා කොහෙන්ද ඉන්නේ? ආවසර බ්‍රහ්ම ලෝකෙන් එනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව තියෙන්නේ. ඉතින් අනිත් අය ඒක ඒක જાති ඉතින් කියන්නේ තිකුළු දැකලාද? ඔය කියනවා අපිත් අහන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මහණෙනි මම යම් කිසියක් ප්‍රකාශ කරනවා නම් ඒක දැනගෙන දැකලා කියන්නේ. හැබැයි ඔබලාටත් මේ ඥානේ ඒ දැනුම හදාගත්තන් පස්සේ ඔයගොල්ලන්ටත් පේනවා ආයේ මං කියන්න ඕනේ නැන්නේ නැ කියලා. ඒක නිසා ඒකේ විස්තරයක් තියෙනවා. పూర్වේ නිවාසානුස්සති ඥානේ උපදවා ගත්තා වූ කෙනාට పూర్වේ නිවාසානුස්සති ඥානේ උපදවා ගත්තා වූ කෙනාට බලන්න පුළුවන් Taman හිටපු තැන් කොච්චරක් මේ පොළොව තලවල ඉඳලා තියෙනවා. ඒකකින් ඒක බුදුරජාණන් වහන්සේලාගේ වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේලාගේ වශයෙන් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වශයෙන් ඊට පස්සේ තාපසයන්ගේ වශයෙන් එක එක ප්‍රමාණ හැකියාව තියෙනවා. නමුත් බලන්න පුළුවන් මේ මම මේ හිටපු දැන මගේ නම් මගේ ගෝත්‍රය මගේ රස්සාව මගේ අම්මා තාත්තා මට මං කාපු බීපු දේවල් ඔක්කොම මේ පූර්විනාස් නිවාසානුස්සති ඥාණයෙන් පෙර ජීවිත සිහිපත් කරන්න පුළුවන් හයිය තිබෙන්නා වූ විශේෂිත ඥාන ගුණය අභිඥාවෙන් දැනගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේට විතර සීමා කරලා නැහැ. උන්වහන්සේ දේශනා කරන මම මෙහෙම නුවණින් දැනගෙන දැකගෙන බලලා පැහැදිලිව දේශනා කරන එකක් කාගෙන්වත් අහලා කියලා එකක් නෙවෙයි. ඒක නිසා මේ ධර්මයේ තිබෙන ස්වභාවය තමයි ඒහි පස්සිකයි. ඕගොල්ලන්ටත් මේ භාවනා කරගෙන ඒ ඥාණය උපදවාගෙන එන්න පුළුවන්. ඇවිල්ලා මේ මං කියනා වූ දේවල් ඇත්තදයි බොරුදයි බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒහි පස්සික ගුණය ඕපනායක ගුණය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ කාකින් අතහලා කියන එක නෙවෙයි. කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේට මේ එක එක කෑලි කී කියා මේ මිනිස්සු රවට්ටන්න අවස්ථාවයක් නෑ. සැකේට කියන්නෙත් නෑ. සැකේට එහෙම කියන්නෙත් නෑ. එතකොට මේකේ කාල හතරෙන් අසංකයේ කොච්චර කල් දිනනවද මේ භූමිතලයේ? අසංකේය කාලයක් තමයි ඉන්නේ. ඒ කාලේ තමයි සත්‍යයන් ඉන්න පුළුවන්කම තියෙන්නේ පරිසරේ. ඊට පස්සේ ඒක විනාශ වෙලා යනවා. ඊට පස්සේ ආය හැදෙනකල් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා? ඒ අය අපරාපරිය වේදනීය කර්ම කියලා જાතියක් තියෙනවා. අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒකෙත් හැටි බලන්න. ඒකෙත් හැටි බලන්න. මර බය ආවන් පස්සේ ඔක්කොම යනවනේ හොඳ කරන්න. දැන් ඔය අපාය භූමියෙම නැති වෙනවා කියනවනේ. මේව ගිනි අරගෙන විනාශ කරුන්ට අපාය භූමියෙම නැති වෙනවා. එතකොට ඒ සත්වයෝ ඔය අපායේ ඉන්න අයටත් අපරාපරිය වේදනීය කර්මයක් තියෙනවා. අපරාපරිය වේදනීය කර්මය විපාක දීලා මතුවෙලා ඒගොල්ලෝ කොහේ හරි හොඳ තැනක උපදිනවා. චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකෙින් එහෙම උපදින්න පුළුවන්. එහෙම ඉපදිලා ඒ කාලයේ වෙනකොට ලෝක විනාශයේ එනින්දා සත්වයෝ වැඩිපුර ඔය දිව්‍ය ලෝකේ සැප විඳ විඳින්නට කටයුතු කරන්නේ නැහැ. ඊ අය එක එක බ්‍රහ්ම කියන්නේ දිව්‍ය ලෝකේ ඉඳගෙන එක එක ධ්‍යාන වැඩනවා. ඒ ධ්‍යාන වඩන්නේ ඇයි? බඹලෝ උපදින්න ඒකළු දන්නවා මේක විනාශ වෙන්න පිච්චිලා විනාශ වෙන්න යන්නේ කියලා. නැත්තම් චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකයේ දිවිවරු තෞතිසාවේ දිව්‍ය ලෝකයේ දිවිවරු
භාවනා කරයිද? එහෙම කරයි නෑ. සමහර ගම්මානවල බෝධින් වහන්සේලා චෛත්‍ය රාජන් වහන්සේලා වේලෙන ඒතන තියෙන තනකොළයක් ගලවන්න කවුරුවත් එහෙම එන්නේ නැහැ. ඒ වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉතින් තමන් වහන්සේලා හරි නැත්නම් කවුරු හරි කැපකරුවෙක් දාලා ඒ සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්නවා. හැබැයි යුද්ධයක් වගේ කලව කෝලහලයක් ආවොත් එහෙම ගමේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම හැන්දෑවට කොහෙද නවතින කිව්වා. ඔය බෝධිගාව පෑන් කල අරගෙන වටේට යනවා. පෑන් කල අරගෙන සුවඳ දුම් අරගෙන මල් පහම් පුදාගෙන වටේට යනවා. පොත් තියාගෙන කියවනවා. මම මේ මළුවට එනවා යනවා ඈ එහෙම කියනවා. බෝපත් බෝමුණ වට පෑගෙනවා. එකින් පෞත් සිද්ධ වෙනවා. එහෙම අර කවියක් තියෙනවනේ. ඉතින් බෝ රජුනේ මට සමාව දෙනවා කියලා ඕක හයියෙන් කියනවා. ලවුඩ් ස්පීකරෙම කියනවා. තමන් පොත බලාගෙනත් කියනවා. ඒක මොකක් වෙන්න ඕනේද? මර බයක් වෙන්න ඕනේ. ඔය හමුදාකාරයන්ට එහෙම තුන් සූත්‍රයේ පුළුවන්. හමුදාවෑයට හොඳට බෞද්ධයයට තුන් සූත්‍රයේ පුළුවන්. ඒ මොකක් නේද? වා යුද්ධයට යනකොට ඒගොල්ලෝ පිරික් කියාගෙන කුරිට නූල් බැඳගෙන එහෙම තමයි. යුද්ධයට ගියා කියලා කිව්වට ඒ යන්නේත් මේ නිකම් මේ කියන්නේ සතුරුත් එක ක්‍රිකට් ගහන්න යනවා නෑ නේද? ඒ වෙඩි තියාගෙන එහෙන් එනවද මෙහෙන් එනවද විශ්වාසයක් නෑ. ඒක නිසා ඒක එහෙම තමයි. මර බය ආවන් පස්සේ එහෙම සිද්ධ වෙනවා. දෙවියන්ටත් ඒ වගේ. දෙවිවරුත් එතනින් අපායෙන් චුත වෙලා සුගතියක ඉපදිලා ඊට පස්සේ එතනින් ධ්‍යාන භාවනා වඩාගෙන අර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබයි. එතකොට ඒ සත්වයෝ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඉන්න කාලේ පල්ලෑම නොවනවා. ගිනිගන්න විනාශ වෙන එක්කෝ උගලගෙන් එක්කෝ ජලයෙන් එක්කෝ ගින්දරෙන් මේවා විනාශ වෙනවා. මෙහි ඉන්න තැනක් නැහැ. ඉතින් අපිට නිකන් උපකල්පනය කරන්න පුළුවන් නේද හදේ යන්න පුළුවන් කියලා. නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් හදේ ඒ කාලේ යන දැඟු කියලා ඉඳම ගිහිලා ඉන්න බෑ නතේ. ඉතින් ඒ වගේ වස්තු දැන් මේක සම්පූර්ණ විනාශ වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ කාලය තුල දැන් මේ සත්වයේ කොහෙද ඉන්නේ? අර බ්‍රහ්ම ලෝකවල තමයි ඉන්නේ. ඊට පස්සේ ආයේ බ්‍රහ්ම ලෝක වලින් ඕක ගිනි අරගෙන අසංඛේ කල්පයක් තිබිලා ඊට පස්සේ තවත් අසංඛේ කල්පයක් ගිහිලා වැඩිලා ඔය හොඳට නැවත ඕක හොඳට මේ ක්‍රීමි ගතියට ඇවිල්ලා වැඩිලා ඔය වගේ භූමිතලයක්. ඉතින් ඕක හරියටම ඔය හරියටම මේ නිකන් මේ ඔය මොකද්ද සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ලෙවල් එකට එහෙම මේ එන්නේ නැහැ. නමුත් ඒ විදිහට සකස් වෙන හැටි තියෙනවා. ඉතින් මේ එහෙම හැදිලා එනකල් අරගොල්ලෝ කොහෙද ඉන්නේ? අරගොල්ලෝ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. ඉතින් ඒක නිසා අපි කවුරුවත්ම බ්‍රහ්ම ලෝකේ ගියේ නැති අයද? නැ ගිහිලා තියෙන අය. ගොඩක් එහෙ ඉඳලා තියෙන අය. ඇයි එහෙ ඉන්න බැරි වුනේ? ඉන්න බැරි වුනේ අපි මේ වාගේ අර පල්ලෑ තිබෙන්නා වූ ඔය ක්‍රීමි අයිස්ක්‍රීම් වගේ තියෙන ඔය බූල ඒ වගේම සර්ෆේස් එකක් දැක්කම පස්සේ ඕකට එන්න කෑදරකමක්. සමහර විට යන කියන්න බෑ ඉස්සෙල්ලාම අපි කියලා මේ ගෲප් එකේ ඉති කියලා. එහෙමයි මේ බ්‍රහ්ම ලෝකෙන් අර මේ බ්‍රහ්ම ලෝකෙන් බහැලා ඉතින් ඉස්සෙල්ලාම ආව කියනවනේ කියන්නේ. ඉතින් ඇවිල්ලා බ්‍රහ්මයේත් නිකන් ඉස්සෙල්ලා මේ පන්නහැට ඇවිල්ලා ඒගොල්ලෝ උඩින් ගිහිලා තියෙන. ලස්සනට මේකේ මේ උඩින් අහස උඩින් ඔහම ගිහිලා තිනවා. අඩිය ගහලා නැහැ. මේකට මොකුත් කරලා නැහැ. අඩිය ගහලා නැහැ. ඉතින් ඔහම නිකන් හැමදාම ඉතින් අවුරුදු ආස් ගන්නවා ලක්ෂ ගන්නවා කෝ කැරි ඉඳලා තියෙන. පස්සේ ඔය එක්කෙනෙකුට හිතනවලු මේ හැමදාම උඩින් යන මොකක්ද මේ කියලා බහින්න ඕනේ කියලා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ කියලා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ බලනකොට හොඳයි
රහයි. ඉතින් ඊට පස්සේ ලෝභකමක් ඇති වුණා. ඒ ලෝභකම ඇති වුණාට පස්සේ ඒ ලෝභකමේ බලය කියනවා නම් ඊට පස්සේ යාට උඩට යා ගන්න බැරුණා. ඇයි පොළොවටනේ ආසා කරේ? එහෙනම් ඔය කකා ඉන්නේ කියලා ඒ ලෝභය බලවත් වුණා. ඊට පස්සේ උඩට යා ගන්න බැරුණා. ඊට පස්සේ ඒකේ හිටියා. आलोक अड़े एक हटी निका लोभ कर बलो मुन मुन हट लोभ कर बलो नरक नाम अरवे तमंग निकंग अपाट वेला हटी ये थिंग मे खाल गील तीन ई थिंग मे वे दिव्य ब्रह्म लोके हिट पुकाट्य मेहंग मर भाई भावना करला करला ये दिव्य लोके ब्रह्म लोके गीय काटी इट पास मुकदूने आय बेहला बेहला इन पटांग एक तमाय थी नेक एक तरह रिद्धम में एक तमाय थी इति में अविल्ला इट पास आवाम पास वो तिबिच क्रीम इट काट नेती ला गया इति हेन रोट टाके न उठे एक तीन दे कांड एक नेती ला यकट गया ඊට පස්සේ මොකද කරේ අර තිබුණා එක එක පොඩි පොඩි මේ ගස් තනකොළ જાතියක් වගේ තිබුණා මේ වදාලතා කියලා එව්වා තිබුණා ඒක ඒවත් කන්න පටන් ගත්තාන් පස්සේ හොරකම් කරන්න පටන් ගත්තා පරණ පුරුද්දනේ ඉතින් ඊට පස්සේ වැටවල් ගහන්න පටන් ගත්තා ඉඩම් බෙදා ගන්න පටන් ගත්තා ඔය ඔයගේ වගේ දේවල් සිද්ධ වුණා ලෝභයෙන් එන්නේ වැඩි වුණා ඊට පස්සේ මේගොලු බ්‍රහ්ම ලෝක කතා තමතේ කරා दिव्य लोक कथा कर मेकम दिव्य लोके अरगण मेकम ब्रह्म लोके अरगण हेमंत तीन मेकतम ब्रह्म लोके मेकतम दिव्य लोके मेकम घागण मरागन कुटागन मेकमी तत्ट पत्ना इट पास लिडी खंडे कल की सिद्धेन इधे मनुष्य भिन्ना खेलेश्वर खेलेस बल सातमें साक्यों चिते नीयति लोक सामान्य स्कंद लोके बलुआ पश्चे एवधि मे स्कंद लोके एवागमते एक बल अर कर्मज बलयंग कर्म बलयंग ऋतुगुण अटगन्ना उदय वलवाटपिटावती एवती वेडल दीवन यान इधं वयुदी अट तम मे लोके आवकिया ईलंगटतीन मेहमे एक परश्रम किलोने क्याल 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 तन तंगलिंग की पास अपहदली एक तेरूंग अमार एक मंग अद पुड कर मे मे कव कोकालिक कथावट संबंध की दें कि अन्न कोकालिक विस्तरे कोकालिक विस्तरे एक मेहमय ऊनी रजगहनुरट किट्टु प्रदेश तिबुना कोकालिक के नूर नगर ओके हिट बिजनेस कार्य बिजनेस कार्य साली मिलम दलती है कोकालिक दें कौर हरी अभी हेतु मतरी आव मेहट अभी कड़ेदा मेहे मत कड़े कड़े मत आगे नम रंजित ना अभी कि मतर अय्या मतर कटे मतर अय्या मतर होटले ऐमनी कोकालिक नूर इन मे बिजनेस कार्य कोकालिक हिटिया यागे पुता हिटिया यागे पुता की
කෝකාරික කියන මේ පුතාට මහාන වෙන්න ඕන කම තිබුණා ඊට පස්සේ තුරු කියලා හිටියා ලොකු හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරු ගාව ගිහිල්ලා මහාන වුණා පැවිදි වුණා තුරු කියලා කියන්නේ ඒ කෝකාලික ගුරු ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ මහාන වෙලා ඇතින් මහාන කම කරගෙන ඉන්නවා තාතර සල්ලි දෙන නිසා ඒ කෝකාලයකට ඒ පළාතේ පන්සලක් ආරාමයක් හදලා දුන්නා විහාරයක් හදලා දුන්නා දීවත් ඉන්න ඉතින් තාතර සල්ලි කාර්යයන් නිසා ඉතින් සේවක ඒව එහෙම දාලා ඉතින් හොදට සේනාසනේ හදලා දුන්නා කුටි තැනසුම් ඒකට වෙලා ඉන්නවා ඉතින් මේ සරිත් ස්වාමීන් වහන්සේලා සරිත් මුගලන් ස්වාමීන් වහන්සේ දෙනම විශාල සංගපිරිසකුත් එක්ක ටිකක් දුර බැහැර ගමන් වඩිනවා ඒ කියන්නේ ධර්ම ප්‍රචාරයේ බණ කියලා දෙන්නේ ඊට පස්සේ මිනිසුන් ලෝක අනුග්‍රහයෙන් ඔය දානමාන පින්ඳ පාතේව බාර අරගෙන කටයුතු කරන්න වඩිනවා ඉතින් ගොඩාක් කල උන්වහන්සේලා ඉතින් මාස කිහිපයක් ඉතින් එහෙම භික්ෂුන් වහන්සේලාත් එක්ක අර ඒක එක පිරිසකන ඉන්නේ එහෙම ඉන්නකොට මේ සරියුත් ස්වාමීන් වහන්සේටයි මුගලන් ස්වාමීන් වහන්සේටයි දෙන්නට ওই පැත්තේ ඇවිදගෙන ගිහලා කෝකාලයේ ගුණකරට වැඩියා. එතකොට ජූලි මාසේ වගේ වෙලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දෙන්නට හිතුණා පොඩ්ඩක් මේ විවේකයක් ගන්න ඕනේ කියලා. අර පිරිසෙන් ඈත් වෙලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දෙනම අර හිටපු පිරිසට කිව්වා ඔබ වහන්සේලා මේ සවැට් නෝරිට වඩනනම් වඩින්න එහෙම තම තමන් කැමති ප්‍රදේශයකට යන්න බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න කැමති අය ඒත් යන්නේ කියලා අපි දෙනම මෙහි නවතිනොයි. ඉතින් අර කෝකාලික භික්ෂුන් වහන්සේට මතක් කරලා අපි මෙහි ඉන්නම් කියලා එහි නැවතුණා. ඒ කෝකාලික හාමුදුරුවෝ කැමති වුණා මේ සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙන්න එහි නවතිනවට. හේතුව ප්‍රසිද්ධ හාමුදුරුවෝ දෙන්නේ නේ. ඉතින් ඒක නිසා ඉතින් ඒක හරි තැනක් නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙන්න නැවතුණා. කෝකාලික හාමුදුරුවෝ කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේලා දෙන්න මෙහි හිටියොත් මට වාසි. ඒ කියන්නේ මොන මොන ආටියක් ගේනවනේ මිනිස්සු. ඒක නිසා හම්බ වෙනවා ඉතින් මට හොඳයි කියලා. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම කිව්වා මෙහෙම අපිට විවේකයෙන් ඉන්න ඕනේ. හැබැයි වැඩි මිනිසුන්ට කියන්න යන්න එපායි කියලා. මිනිසුන්ට කියන්න යන්න එපා. එතකොට මිනිස්සු එනවා. එතකොට හෙට මෙහෙට දානමාන වලට ආරාධනා. එතකොට හරි අමාරු. ඉතින් ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කෝකාලික හාමුදුරුවෝ කිව්වේ නෑ මේක. ඒ කියන්නේ දැන් ඔන්න දැන් මේ ස්වාමීන් වහන්සේලා දෙන්න නැවතුණා. වස් සමාදන් වුණා එහේ. දැන් ජූලි මාසෙනේ. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. ඔක්තෝබර් වගේ වුණාට අපේ සංඛ්‍යාවෙන් හැටියට ඉතින් ඇසර, නිකිනි, විනර, වක්. ඉතින් මේ කාලයේදී ඔන්න වස් පවාරණය කළා. යන්න කිට්ට වෙනකොට මේ කෝකාලික හාමුදුරුවෝ ගිහිල්ලා ගමේ රටේ ඉන්න මිනිසුන්ට කිව්වා ඔගොල්ලෝ හරි මිනිසු ජාතියක් නේ. මේ දන්නේ නැද්ද? අර සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙන්නම මෙහෙ ඇවිල්ලා ඉන්නවා. ඉතින්වත් නැද්ද දානි වේලක් දෙන්න? ඊළඟට මොකක් හරි ගිහිලා පූජා කරන්න ඕනේ නේද? වඳින්න ඕනේ නේද? ඒ වුණාට මහලු කොට නම් මේ නැති වෙලාට නම් කියනවා සරියුත් මුගලන් සරියුත් මුගලන් ගියා. ඉන්න වෙලාවට කිසි ගාන ওই ටිකක් කිව්වා. මිනිසු කලබල වුණා. කලබල වෙලා ඊට පස්සේ මොකද කරේ? කොහෙද ඉන්නේ? අර එහෙමයි කියලා දැනගෙන ඊට පස්සේ මොනවාද අපුරු ගීතෙල් ඒ කාලේ තිබිච්ච ගිලම්පස වර්ග පූජා භාණ්ඩ ඔක්කොම ඉතින් මේ අරගෙන දැන් මේ ස්වාමීන් වහන්සේ බලන්න ගියා. ඇත්තටම එහෙම කිව්වේ අර පරිස්කාර ටිකක් එකතු වෙලා එන විදිහකට තමයි මේ ප්‍රකාශන ටික කරේ. එතකොට නිකන් අර නොඉල්ලා ඉල්ලුවා වගේ නෝන්නේ. නොකියා කිව්වා නොඉල්ලා ඉල්ලුවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ සංඥාවක් දුන්නා මේ දෙන්නේ කියලා. කොහොම හරි මේ මිනිස්සු කලබල වෙලා ඉතින් ඔන්න අරවා අරගෙන ආවා. ඒ එනකොටම දැන් මිනිස්සු දැනගත්තා ස්වාමීන් වහන්සේලා දෙන දැනගත්තා මේ වාගේ පරිස්කාරාදී දේවල් අරගෙන එන්නෙම මේගොල්ලෝ දැනගෙන තියෙනවා
අපි ඉන්නවයි කියලා නැත්තම් ඉතින් අහම්බෙන් හම්බ වෙනවා වගේනේ ඉතින් ওই විදිහට කියලා මේ මේවා මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න යනකොට බාර ගත්තේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා දෙන ප්‍රතිචේප කරා ඉතින් ඒගොල්ලෝ ආපෝ ගන්න گیا۔ මිනිස් අර සේනාසනෙට තිබ්බෙත් නැහැ කෝකාලික හවුදරන්ට ඕක හින්ද තරහ گیا۔ Taman dipa nan epa kiwa nan hari ne minissu matawat diliyanne ඉතින් අර දැන් බලන්න ලෝභය ආපු විදිය මේ ලෝභය හරීම විනාශකාරී ඉතින් කමන්නේ අල්පේච්ඡතාවය වෙන්න ඇති කියලා ඉතින් ඒ වෙලාවේ ඉත හිත හෙට මෙහෙට කරගෙන හිටිය හැබැයි ඒවා මොන හරි කයක් ගන්න බලාපොරොත්තු වෙන තමයි හිටිය දැන් මේ ස්වාමීන් වහන්සේලා දෙන්න අරව ප්‍රතික්ෂේප කරලා ඕකාලික හඳුනනට දෙන්න දුන්නෙත් නැ වැඩව කරා වස් කාලේ ඉවරනට පස්සේ महासारीपुत्रे मम वैडम करे मे काले एक हंसरा दिन भिक्षु हंसरा तेक् जनपद चारिकावे वड़िनो एक मिनुसु धर्म देश हिम मिनुसु धर्मे यमुपर वरी वड़िन मे दिन अंडी बस नवत भिक्षुन हंसला काजुकन सरयुत मुगुला स्वामी हंसल दिन उदर जान्स वड़ीन विहार आप वड़न अरे कोकालिक नोरट वड़ीन एट वड़ियां पास स्वामी अर स्वामी हाँ सतुटना कऊद कोकाल वस्तर गील आप ඒ අනකට මිනිස්සු හොඳටම දැනගත්තා මිනිස්සු පෙරදාටත් වඩා ලකල හැත්තියලා අරිටත් වඩා වැඩි වැඩියෙන් පූජා පරිස්කාර තීවර අරුව මේ ඔක්කෝ ගොඩාක් එකතු කරලා මේ ස්වාමීන් වහන්සේට පූජා කරා කෝකාලික හාමුදුරුවෝ තේ පිළිදි හිටියා කෝකාලික හාමුදුරුවෝ ඉඳෙද්දිම අර පිරිස පූජා කරපු දේවල් ටික සරියුත් ස්වාමීන් වහන්සේ මොගලන් ස්වාමීන් වහන්සේ බාරගත්තා एक बार गंट हेतु उन्हांस कटवचन इन सिग्नल का बै नीच आप इधन दंग मेक दी मे कोकालिक हरि तरह तरह मुखद इसेला दीपुट मटवदेपाकि दंग दीपुट बार दीके තරහ යන්න හේතුව මොකද්ද? අර පරිස්කාර ටිකක් අර හම්බෙච්ච පරිස්කාර ටිකක්. ඒක Tamanට නොලැබිච්ච එකේ ඒ ලෝභය. ඒක නිසා දැන් හරි තරහ ගියා. ඒ වෙලාවේදී මේ දෙන්නට ප්‍රසිද්ධියේම කෝකාලික බැන්නා. සරියුත් මොගලන් සාඥාතර දෙන්නට බැන්නා. ඔබ වහන්සේලා ඉස්සෙල්ලා නම් මහා අල්පේච්ඡතාවයේ පෙන්නලා ඔක්කොම ටික ප්‍රතික්ෂේප කරලා ගියා. මටවත් දෙන්න හරි නෑ දැන් ඇවිල්ලා මහායන ගොඩක් දුන්නාට පස්සේ ඒ ගොඩ පිටීම බාරගත්තයි ඔහොම කිව්වා ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මෙහෙමයි ඒක බාර අරගෙන උන්වහන්සේලා ඔය මේ පරිපූර්ණ කරන්නේ නෑ ඒවා මේ සංඝයාට බෙදනවා දෙනවා ඒකට හේතුවක් තියෙනවා සමහර වෙලාවට මේ උන් සමහර ස්වාමීන් වහන්සේලාට පත්‍ය පහසුකම් ලැබෙනවා හැම අඩුයි. පින තියෙන එක්කෙනාට ලැබෙනවා වැඩි. අර යසෝදරා බික්තුණින් වහන්සේටත් අර යන යන තැන මේ හමුණා කියනවනේ ගොඩක්. යන යන හැම තැනම හමුණා කියනවනේ. සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේට සීවලී ස්වාමීන් වහන්සේට හම්බ වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සීවලී හාමුදුරන්ට හම්බ වෙන දාන්නේ ඔක්කොම උන්වහන්සේ වළඳන්නේ නැහැ. මොකද කරන්නේ ඒ ඉන්න රැස් වෙලා ඉන්න බික්තුණ වහන්සේලාට බෙදලා දෙනවා. සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා දෙනවටත් ලැබෙන්න ආව දේවල් ටික උන්වහන්සේලා දෙනව නිකන් ගන්නෙ නෑ අනිත් නැති බැරි ස්වාමීන් වහන්සේලාට ඒවා බෙදෙනවා සංඝ පරිභෝගෙන් තමයි ගන්න. ඉතින් එහා මේ හාමුදුරන්ට ඒක හිතුවේ නෑ මේ හාමුදුර කවුද? කෝකාලික හාමුදුර. ඉතින් වෛරයක් වැන්දා. ඉතින් ඒ වෙලාවේදී අර මහා හයියෙන් බැනලා ඊට පස්සේ දොස් කියලා බැනලා
චෝදනා කරලා මහේච්ඡතාවේ ලාභ ලෝභ වලට ගිජු ඔහොමද කියලා ඉතින් මේ ඒ හාඳුරු සැරියුත් මොගලන් හාඳුරු දෙන්න මැන්නේ බඩු වලින් ඒකනේ කරේ දැන් සාමාන්‍ය කෙනෙකුගේ හිතමනින්නේ ගුණයෙන්නේ ගුණයෙන්නේ මයින්නේ දැන් මේහා කෝකාලික හාඳුරු සැරියුත් මොගලන් හාඳුරු දෙන්න ගැන මැන්නේ මෙෂ කරේ පිරිතර ටිකෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දකින්නේ ගුණේ. ඉතින් අනිත් එක ලැබෙනවා කියන එක ඉතින් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දෙනවා. අනිත් එක නිකාම නිකං ආවට ගියාට යමක් කියන්නේ හොඳට ධර්මයේ දකින. ඒ වගේම මේ දැන් මුගලන් ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ එහෙම ගිහිල්ලා වඩින්න පුළුවන් හොඳ ඉර්ධිමත් මහා බලයක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ධර්ම සේනාපති ස්වාමීන් වහන්සේ हितागन गुद्रजान ඉතින් ඔන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බුණා වන්දනා කළා ඊට පස්සේ චෝදනාව කරා ස්වාමීනි මේ සැරියුත් මොකලන් දෙන්න මේ කිසි කමක් නැති හාමුදුරු දෙන්නේ මේ හරි ලෝභයි මේ පිරිස් පරිස්කාර එකතු කරනවා මහා මේ ලෝභකමක් තියෙන්නේ එකපාරක් ටිකක් අපේ සේනාසනේ ඉන්නකොට ටිකක් හම්බ වෙලා එක දීලා ගියෙත් නැහැ एक आप मेनुसन आप බුදුරජාණන් වහන්සේ කියන එකවත් තහන්නේ නැහැ තරහා ගියාම දෙවෙනි වතාවට කිව්වා දෙවෙනි වතාවත් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ කෝකාලික එහෙම කියන්න එපා කියලා තුන්වෙනි වතාවත් කිව්වා ඇහුවේ නැහැ දැන් මේ මොකද්ද කරන්නේ මොකද්ද පාපේ මොකද්ද කරපු පාපේ ගැහුවද මොකද්ද එන්නේ ආර්ය උපවාද ආර්ය උපවාදේ ගුණයක් නැහැ ලෝභයි ඒකනේ කිව්වේ ඉතින් ආර්ය උපවාදේ කරා ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟදිත් එහෙම කරා ඉතින් බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙකුගේ කර්මයක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට විපාක දෙන්නේ නැහැ කියනෝනේ ඒක හැටියක් බුදුරජාණන් වහන්සේගේ දර්ශනපති ඉක්ම වෙන්න ඕනේ ඒ විපාක දෙන්නේ ඉතින් ඒක නිසා කර්මයෙන්ම එයා ඒ බුදුරජාණන් වහන්සේ ළඟින් ඉවත් කරනවා චෙන්චමානිකාවත් එහෙමනේ චෙච්චමාන කාට ගැහුවන මිනිස්සු ගහලා එහෙම යනකොට පොළො පලාගෙන ගියා ඒත් මේ බුදුරජාණන් වහන්සේගේ සීමාව ඉක්මුවා ගියාට පස්සේ ඒක උනේ ඊළඟට තවත් ඔය මේ තවත් එක්කෙනුට ගැහුවා මේ බුදුරජාණන් වහන්සේට දානයක් දීලා වණක් අහලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තව එක්කෙනෙක් දායකයෙකුට ගහලා මැරුවා ඒත් බුදුරජාණන් වහන්සේ අයින් වෙලා ඊට පස්සේ දැන් උනේ මොකද්ද දැන් බුදුරජාණන් වහන්සේගේ සීමාව ඉක්මවලා ගියාට පස්සේ තමයි අර ගිඩි දැම්මේ නැගි ගිඩි දාලා ඊට පස්සේ එදාම හැන්දෑව රාත්‍රියේ මෙයා අන්තරාව බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා තුරු කියන ඒ එතකොට ඒ උපාධ්‍යයන් වහන්සේ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියා ब्रह्म लोक इपदला हेटिया इतिंग ब्रह्मराज आवा इतिंग तुरू की ब्रह्मराज आविल्ला किवा मे शरद मुगला दिन महान से हम किया समाव गांडी के मम उपहान से उपाध्यान महान से तुरू की मम ब्रह्मराज ब्रह्म लोक इपदराय एवेला
ඒ උපාධ්‍යන් වහන්සේට කිව්වා කෝකාලික තමන් මොනාරි බණ භාවනා කරගෙන ඒකේ වලින් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා නම් එහෙ තියෙන වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ආයේ මෙහෙ ආයෙම කොට ඉස්සුවා එහෙම ඒ දින එකක් කරගෙන ඉන්නේ නැතුව ආයෙ මෙහෙ ආවි කොට ඊට පස්සේ අහන්නේ නැහනේ නමුත් ඒ තුරු කියන බ්‍රහ්ම රාජා තමන්ගේ යුතුයකම කරා ඇහුවත් නැහුවත් කියන්න එපා ඊට පස්සේ සාම්පති බ්‍රහ්ම රාජා දැනගත්තා මෙයා මැරිලා ගිහිල්ලා පදුම කියන නරකයේ ඉපදුනා ඊට පස්සේ සාම්පති බ්‍රහ්ම රාජා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමීනි කෝකාලික භික්ෂුව පදුම නරකයේ ඉපදුනා ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා බුදුරජාණන් වහන්සේ දන්නා සාක්ෂියක් හැටියට මේ අර සාම්පති බ්‍රහ්ම රාජාත් ඒක මතක් කරා ඊළඟට මිනිස්සුත් මැරෙන්න කලින් විහාරේ ගාන යන්නේ මිනිස්සුත් දැනගෙන ගියා. ඒ දික්කතම වේදිනිය කරුම. මේ හරිම කැත විදිහට පහත් විදිහට හැලපුවා. ඒ කියන්නේ මේ වෙනකොට සරියුත් මොකලන් සාහිණාසර දෙනකොට බැනලා චෝදනා කරලා ආවයි කියලා හැම තැනම පැතිරිලා. මිනිස්සුත් දැනගෙන ගියා. ඒ දික්කතම වේදිනිය කරුමට. ඊට පස්සේ ගිහිල්ලා පදුම නරකේ ඉපදුනා. ඒ පද අදටත් පදුම නරකේ. කොච්චර කල් ගිහිල්ලා තියෙනවද? මේ තාම හිතලවත් නැහැ මේ පොඩ්ඩයි 2500යි අපිට 2500 ලොකු වුණාට තාම දැන් විපාක දෙන්නේ නිකන් මේ තාම හිතන්නේ සකස් වෙනවා ඒ තරම් දීර්ඝ කාලයක් ඒ තරම් මහා කාලයක් දැන් අර කිව්වනේ කොච්චර කාලයක් යනවද කියලා නේද ඒ එච්චර කාලයක් ඒකේ ඉන්නවා යා එච්චර කාලයක් ඉන්න සිද්ධුයි ඒ මොකක් නිසාද ආර්ය උපවාදේ ඒ කියන්නේ මාන්නේ එනවනේ ඒ මාන්නේ තමයි හරහට හිතෙන්නේ මම කෙරුමක් කියලා හිතෙනවා මම තමයි මට තමයි කතා කරන්න පුළුවන් මාව ඉක්මෝ යන්න බෑ කවුරු හරි මාව මගේ කතාව මගේ මේ අදහස දෙවෙනි තැනට දානවන්න මං එයාට මෙහෙම දෙන්නා කියලා මාන්නයක් එනවනේ හැම වෙලෙම කරේ කෝකාලික කරේ තමන් කියපු දේ ප්‍රූව් කරන්නනේ හිටියේ ඒ කියන්නේ ඒක හෝල් ඒක තදට ග්‍රහණය කරන ආදානය කරගෙන හිටියන බුදුරජාණන් වහන්සේ කිව්වත් අහන්නේ සමවා සමාවත් ගත්තනම් මොකක් හරි අඩුතරමේ ඔය කුෂ්ඨයක්වත් හැදිලා ඒක බෙහෙත් ටිකක් ගාගෙන හිමින් කරගන්න තිබුණා නමුත් සමාව ගත්තේ නැහැ සමාව ගත්තේ නැහැ. ඉතින් ආර්ය උපවාදී වුණාන් පස්සේ එච්චර කාලයක් යනවා. ඒක නිසා ඉතින් අපි දන්නේ කොයි එක්කින ආර්යද කොයි එක්කින අනාර්යද කියලා. හැබැයි ආර්යයන් වහන්සේලා දැනගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. පින්වන්තයා දැනගන්නත් පුළුවන් ආර්යයන් වහන්සේලා දැනගන්න පුළුවන් මේ හැසිරීම. ඉතින් කපටි අයත් තියෙනවා. ආර්යෝ ආර්යෝද කියලා මේ අර ඔහොම කියන අයත් තියෙනවා. ඒ වගේම සල්ලි එකතු කරන කට්ටියක් තියෙනවා. බඩු එකතු කරන කට්ටියක් තියෙනවා. ඒවා ඒගොල්ලන්ට ඒවා. ඒක නිසා ඒ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය ඇවිල්ලා අවමෙන් සෝවාන්වත් වුණා නම් ඒගොල්ලෝ ධර්මයේ දන්න නිසා බොරු කියන්නේ නැහැ. රවට්ටන්නේ නැහැ. ඒ වගේ තමයි ඉරිසියා කරන්නේ. ඉරිසියාවයි මස්චරියයි දෙක නැති වෙනවනේ. කාගවත් කීර්තියකට ඉරිසියා කරන්නේ නැහැ. ලාභයකට ඉරිසියා කරන්නේ නැහැ. ධර්ම මච්චරිය නැහැ. ධර්ම මච්චරිය තියෙන්නේත් ඔය සෝවාන් වෙන්න කලින්. ඔය ඉගෙන ගියාගත්ත පොතක් එකක් මේකක් හංගන්න පුළුවන් කවුරු කියවයි කියලා. හැබැයි සෝවාන් වුණාට පස්සේ ඒක නැති වෙනවා. ධර්ම මච්චරිය හිටින්නේ නැහැ. කාගවත් වර්ණයකට කීර්තියකට ප්‍රශංසාවකට ලාභ ලෝභයකට ඉරිසියා කරන්නේ නැහැ. ඊළඟට මාන්නේ සාමාන්‍ය තියෙනවා. ඒ වලට අනිත්‍ය මේ කුහක වැඩ කරන්නේ. එහෙම කුහක වැඩ කරන්නේ නැහැ නිකන් පේන්න ධර්මයත් එක්ක සෙල්ලම් කරන්නේ. පේන්න භාවනා කරන්නේ. පේන්න බණ ඉගෙන බණ මේ ඔය ඉගෙන ගන්න යන්නේ පේන්න කරනවා නිකන් ඒවා
आर्यन्वहन्से जीविते धर्म बलयेन पिहिटन्नावु धर्म गुण तियेन एवागेन तमयि दनगन्न पुलुवन्कम तियेन्ने मेयागे जीविते अमुतु विदिहट वेनसक् वेला तियेन कुहकं वेडिवेन सोवांग वेनवा वेद वेच्च एक्केनेक्गे कुहकं वेडि वेला कियनवा नम् एतकोट अपिट हितन्न एन्नवा ए मोन वगे एकक्द ඉතින් ඒක නිසා එයාට බනින්න අවශ්‍ය නැහැ බැන්නයි කියලා හරියන්නේ බැන්නයි කියලා හරියන්නේ නැහැ ඒගොල්ලන්ට වෙන්නේ වෛරයක් හදා ගන්නවනේ ඒක නිසා ඉතින් බුදුරජාන් වහන්සේ කාලෙත් ඔය එක එක විදිහට හදාගත්ත හිටියා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලත් ඔය කියලා තියෙනවා මම සෝවාන් වුණා මම ධර්මය අවබෝධ කරගත්තා මම රහත් වුණා අර එහෙමයි කියලා ඉතින් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න ඇහුවට පස්සේ ඒව නැතේ කියලා දැනගෙන ඉතින් ඇවිල්ලා යනවා ගොඩාක් දේවල් තියෙනවා ඒ ඔය කොහොම හරි නියම ආර්යයන් වහන්සේ නමකට බැන්නොත් දොස් කිව්වොත් එහෙම ඒකෙදි සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියනා වූ අනර්ථය. ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ පුරිසස්සෙහි ජාතස්සේ කුඨාරි ජායතේ මුකේ. යාය චින්දති අත්තානම් බාලලු දුබ්බාසිතම් වන उपन्ना वो मनुष्यागे खटे केटेरिया खेटेरिया केटेरियन तमन तम कपे तमन तम विनाश मे केटेरिय स्वभाव मुका केटेरिया मुखा कैत्ता पोरोगी पोड़ी पोरो केटेरिया पोड़ी पोरो तमंग पेत्र तम तीय එතකොට ඒ වගේ මේ අපේ මේ ඇටක් නැති දිව එහෙට මෙහෙට එහෙට මෙහෙට හැරෙනවා එක එක හඬ දාන එක එක වචන කියන ඉතින් මේ හිත ගිනිගත් වෙලාවක ඔය වචනය යම් කිසි බරපතල විදිහකට හැදිරුණා නම් ඒකේ තිබෙනා වූ අනර්ථය තම තමන්ට තමයි ඒ තම තමන්ට ඔය වගේ පදුම නරකේ අබ්බුද නිරබ්බුද ඔය තියෙපේ ඒකට වැටෙනවා විශේෂයෙන්ම ආර්ය උපවාදී කරපු අය යන්නේ තන තමයි පදුම නරකේ අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගෙන් කියලා සලවල සංඝ වේදී කරපු අය යන්නේ කොහෙද අවීචිත යනවා ඒ කියන්නේ පදුමේ පොදු පදුම ඒවා කෝටියක් කීයද පදුමේ ඒ පදුම කෝටියක් කථාන එකයි කථාන කෝටියක් महा कथानेक महाकथान कोटिया असंख्य अरवे तनकटिया कलगण इंड सिद्ध वे महा आनी मे बुद्ध साहसनेकन एक बुद्ध साहसनेकनी तेरुंगरगन उच्चर बलवत् उच्चर दीर्घ काल मे අපි කොයි කොයි තැන් වල ඉඳද නේද ගවයෝ බල්ලෝ ඌරෝ ඕවෙලා මිනිස්සයෝ වෙලා එහෙම කොච්චර කල් ඉඳලා අනිත් එක අපි අපේ කොච්චර මේ මේ සමහර වෙලාවට හිතලා බැලුවොත් එහෙම අපි ගවයෝ වෙලා හිටියනම් කොච්චර මිනිස්සු සොසේජි සඳලා කාලයක් නේ කොච්චර පාටි දාලාද අපි නිකන් නිකන් මැරිලා ගිහිල්ලා අඬලා වැළපිලා අනේ අපොයි කියලා නමුත් තවත් කෙනෙකුට සතුටක් නේ එහෙම කොච්චර දුක් විඳලාද බලුවන් පස්සේ ඉතින් අපි මේ සංසාරේ මැරි මැරි ආපු එකේ මේ ඇටකටු බුදුරජාණන් දේශනා කරන මේ ඇටකටු මේ එක කල්පයක පෙදිච්ච මැරි ඒ වාර ගානවල ඇටකටු එකතු කරද්දී මහා මාර්මේරු පර්වතයේ වඩා වැඩි කියලා ඉතින් ඒ සහ දීර්ඝ කාලයක් අපි ඉඳලා තියෙනවනේ වෙච්ච දේ මොකද? තවත් ඉතින් කෙලවරක් නැහැනේ. ඒක නිසා දීර්ඝ කාලයක් මේ විදිහට මේ අපාය කතාව කිව්වේ මොකටද? සංසාරයේ තරම බයයි. ඒක නිසා පුළු පුළුවන් හැටියට මේ විපස්සනාව ගොනු කරගෙන මේකෙන් බේරිලා ගැලවිලා නිදහස් වෙලා යන්න. ඒකටයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ තව වෙලාවක් අපිට හිත කියන්න ඕනකම තියෙනවා මේ අර
කල්ප කතාව මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් බුදුරජාණන් වහන්සේ අර මහා මණ්ඩ කල්පයක් තිබුණානේ සාර මණ්ඩ කල්පේ ඒකේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පාරව මේ පහළ වෙනවා සාර මණ්ඩ කියන කල්පේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා ඒ වගේ සාර මණ්ඩ කල්පයක් තමයි ඔය මේ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඒ කල්පයේ ඒ කල්පයේ පහළ වුණා බුදුවරුන් වහන්සේලා හතර නමක් තණ්හංකර මේදංකර සරණංකර දීපංකර ඒකෙම පළවෙනි බුදුරජාණන් වහන්සේලා තුන් නමකින් විවරණ හම්බුනේ නැහැ ඒ වෙනකල්ම ක්වොලිෆයි නැහැ ඊපස්සේ ඒ සාර මණ්ඩ කල්පයේ අවසානයේට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අවුරුදු මේ ආවුසේ ලක්ෂයකට ආවුස තියෙන කාලේ තමයි උන්වහන්සේ පහළ වුනේ. ඉතින් ඒ කාලේ උන්වහන්සේ මේ අපේ බෝසත්යන් වහන්සේ ඉතින් අර විවරණ ශ්‍රී ලැබුවා. ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුවරයෙක් නැතුව ලෝකේට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැතුව කල්ප බුද්ධාන්තර කල්ප ගිහිලා තිනවා අසංකේය දැන් අපි කියවනේ 1 2 3 4 10 වැඩි කිරීම හරියම කියලා දීර්ඝ කාලයක් ගත වෙනවා අසංකේය කල්පයක් ගිහිලා තියෙන අසංකේය ගණන් ආවසු ගිහිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඊට පස්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ පහළලා අසංකේය කල්පයක් ගෙවිලා ගත වෙලා ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කොණ්ණඤ්ඤ කියලා. කොණ්ණඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එතනින් ඉවරයි තවත් අසංකේය කල්පයක් යනවා. කවුරුත් බුදුරෙක් නැහැ. ඇයි බුදුරු පහළ වෙන්නේ නැත්තේ? ಗುಣවඩනයි නැහැ. පාරමී පුරුණ පාටිදානා ඉන්නවා. පාරමී ගුණ ධර්ම වඩනයි නැහැ. ලෝකේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. දැන් ඔන්න අසංකේය කල්ප කීයක් ගියද? දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේ කාලේ දක්වාම අසංකේය කල්ප එකයි. ඒ අතරට එක බුදුරජාණන් වහන්සේනම පහළ වුණා. කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑවා. එතනින් පස්සේ අසංකේය කල්පයක් ගත වුණා. බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. ඊට පස්සේ අසංකේය කල්පයක් ගියාට පස්සේ පහළ වෙනවා මංගල සුමන රේවත සෝභිත කියලා බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා. ඒකට කියන සාරමණ්ඩ කල්පය කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වුණාට පස්සේ දැන් සෝභිත බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට හතර නමක් පහළ වුණානේ. දැන් අසංකේය කල්ප කීයක් ගියද කියලා? දෙකයි. දැන් මේ බුදුරජාණන් වහන්සේලා හතර නම් පහළ වුණා සෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ආයෙ කවුරුවත් නැහැ. ඊට පස්සේ ආයෙත් අසංකේය කල්පයක් ගියා. දැන් අසංකේය කල්ප කීයද? තුනක් ගියා. එතකොට මේ කාලයට පහළ තියෙන කොණ්ණඤ්ඤ මංගල සුමන රේවත සෝභිත පහ බුදුරජාණන් වහන්සේලා පස්නවා. ඊට පස්සේ සෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. ඊට පස්සේ ගියා අසංකේය කල්පයක්. ගියාට පස්සේ දැන් කීයද? ඊට පස්සේ පහළ වුණා 90 දසි. ඒ කල්පේ පහළ වුණා 90 දසි පදුම නාරද කියලා බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වෙනවා. දැන් කීයක් කියලා? 3යි අසංකේය කල්ප 3යි. 4යි. දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිට කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා අසංකේය කල්ප එකයි. කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ සිට මංගල බුදුරජාණන් වහන්සේ දක්වා අසංකේය කල්ප එකයි. ඊට පස්සේ ඒකේ සීක්වන්ස් එකේ තමයි ඔය බුදුරජාණන් වහන්සේ තුන් නමක් පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ මංගල සුමන රේවත සෝභිත. සෝභිත බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට 90 දසි බුදුරජාණන් වහන්සේ කාලය දක්වා අසංකේය කල්පයයි. කවුරුවත් නැහැ. බුදුරෙක් නැහැ. දැන් කීයද කල්ප? 3යි. ඊට පස්සේ 90 දසි පදුම නාර තුන් නමක් පහළ වෙනවා. ඒ කල්පේ.
ඊර්වසි පදුම බුදුරජාන් වහන්සේගේ සිට පදු මුත්‍ර බුදුරජාන් වහන්සේ දක්වා අසංකේ කල්පයක් ගියා කවුරුවත් නැහැ. දැන් කීයද? හතරයි. එතකොට දීපංකර බුදුරජාන් වහන්සේගේ සිට පදු මුත්‍ර බුදුරජාන් වහන්සේ ගාවට එනකොට කාලය තුල අසංකේ කල්ප කීයක් ගියද කියලා හතරක් කියලා දෙනවා. එතකොට බුදුරජාන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝවිත අනෝමදසි පදුම නාරද පදුමුත්තර 10 වෙනි බුදුරජාණන් වහන්සේ පදුමුත්තර දීපංකර බුදුරජාණන් වහන්සේ. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට අපේ බුදුරජාණන් වහන්සේ දක්වා තියෙන්නේ කල්ප ලක්ෂය. අපේ බුදුරජාණන් වහන්සේ දක්වා තියෙන කාලය කල්ප ලක්ෂය. ඊට කලින් තිබුණේ असंख्य कल्प हतर एक मैं असंख्य सारा असंख्य कल्पलाक्ष्य अरे सारा असंख्य कल्पलाक्ष्य असंख्य कल्प हतराय तव कल्पलाक्ष्य पदमुत्र बुद्धरजान्नासे के पहलुनाट पास बुद्धांतर कल्प हत्या कौर आत्मा බුද්ධාන්තර කල්ප 70 70ක් නෙවෙයි 70000ක් කල්ප ලක්ෂයයි 70000ක් කවුරුත් නෑ. ඊට පස්සේ මෙහා පැත්තේ 30 30න් පස්සේ තමයි ඊට පස්සේ තියෙන පදුමුත්තර පදුම නාරද පදුමුත්තර ඊට පස්සේ සුමේද සුජාත පියදස්සි අත්තදස්සි ධම්මදස්සි සිද්ධාත්ථ තිස්ස පුස්ස විපස්සී සික්කී වෙස ඔය ටික ආවේ අනිත් මේ මේ කල්ප 30000 කල්ප 30000 ඇතුළත තමයි අනිත් බුදුරජාණන් වහන්සේලා පාළුනේ. ඉතින් ওই විදිහට තමයි ඕක තියෙන්නේ. ඔකේ දිග විස්තරයක් තියෙනවා. ඉතින් මේ කල්ප කතාව අපි බුද්ධ ශූන්‍යව නිකන් තැන් තැන් වල ගස් වටේ කැරකි කැරකි කොච්චර ඉඳලා තියෙනවා. හැම එක්කෙනාම සතුට වෙන්න මේ මේ ඇවිල්ලා මේ කරන වැඩේ ගැන මේ වගේ ගාම්භීර ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න එහෙම හැම කාලෙම අහුවෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි ධර්මාභෝධී වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා.